සුබ දක්ක් ඔබ මේ එකතුවන්නේ සුප්‍රීම් TV ගෙනනෙන වොයිඩ් ොවිD-19 වැඩසරහණ සමඟින්. ඇති මේ වන විට ලංකාව තුළ දිනකදී ර්තාාවන රෝගිින් ප්‍රමාණය හාර දහකට අධිකයි. ඒවගේම තමයි දෙනකට අවාසනාවන්ත ලෙස දෙසය දෙනකුට අධික ප්‍රමාණයක් මී යනවා මේ කොවිඩ කොවිD වසංගතය හාමුවේ තමයි මේ ප්‍රශ්නි ඔක්කොම මූුණ දෙෙන සිද්ධ වෙලා තියෙන්. අපි පසුගගේ වැඩසරහනින් කතාකරේ සුවිශේෂ වෛදධ ක්‍රමයක්. සුජෝ කියන වෛද ක්‍රමය හමුවේ මේ කොවිඩ් පාලනය කරගන්න කොහොමද කියලා. අපි අද දිනීතිත් වැඩසහට ආරදධනා කරා තරරිදු ප්‍රනාාන්දු මහතාට අයිබෝන්යි වෛදම මුලින් දැගන්න කැමි මේ සුජෝ කියන වෛද ක්‍රම මේ කොෝොනවලට විතරක්කාපු වෛද්‍රම යන්නවෙන ඉතා පැරණී වෛද ක්‍රමය. මෙතන්ද තවත් වෙනත් ෙඩරෝග තියනවද මේ වෛදක්‍රමය හම්මුවේ සුව කරන්න පුළුවන් මේමයි සුජෝොලද අපි කියන අපිරන්න C2 ට්‍රීටමන්ස් ක කියෙනි කොමන් කෝල්ට කැන්ස කියන එක. ඉතින් දිය වැඩියාව අතිසිුදුරු පීඩනය ඇතකොට ගස්ටරයිටස් වගේ තත්ව ඒ වගේ ගොඩාක් දේවල්වලට සුජෝක්ොලදි අපිට ට්‍රීමන්ස් කරන්න පුළො මේක තියෙන විශේෂත්වයතම අපි මේ ට්‍රීට් කරන්න ලෙඩේට නෙමෙයි අපි කිසිමවෙලාවක දැංහිතන මට දී වැඩියාව තියෙන කියලා මගේ දිය වැඩියාවට නෙමයි මේ සුජෝ කලද අපි ප්‍රතිකාල කරන්නේ. ඒකදී ප්‍රතිකාර කරන්නේ ඒ කෙනාට හැදිච්ච කෙනාට දැපි දන්න වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස්යා කිව්වදයක් තමයි කෙනාට හැදි ෙේ සන්ුරගන්නට වැඩ ෙඩේ හදිච් කෙනවන්සුර ගන්න තමයි වැඩියීම වැදගත්වන්නන්නේ එක ෙතිේ කෙනවා හඳුනාගන්නදී හඳුනා ගැනීම සහ ඒ කෙනාට ට්‍රීට් කරන එක තමයි සුජෝක් කලද කරන්න ඉතින් ඒක තමයි අපේ කන සිිස්ටම එක හැරි. ැ අපි පස්කේ වැඩටස්්‍රරහණින් අපි කතා කරේ කොවි් පාලනය කරගන්න කොහොමද කියලා. අපි ඇතිදි කතාකරා දැන රෝගලක්‍ෂණ සහිතව පොසිටව් ගණය හැඳින්වෙන රෝගීන්ට කෙසේ දඋුන් ඉන්න ඕන කියලා. අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ ැ දැනට කොවිඩ වැලඳලා නෑ. නමුත් එ හඳ එ යන පිරිස කොහමද කොවිඩවලින් බේරෙන්න්න කියන්න. ඔව. ඒක ඉතාමන්න්න වැදගත්ම දෙයක් අපි කතාකරන්න ඕනෙම දෙයක් මොකද දැනට කොවිD් වැලඳදිලා නැහැ කියන එකෙන්ම අපි බලාපරත්වෙනවා අපිට ලඟදිම වැල්ලදේ කි කියන එක. ඉතින් අපි ඇත්තතත්වට මුොහුණ දෙන්නඕනි. යවෙන්න නෙමේ අවශ්‍ය අපි බයවෙෙන් අවශ නෑ අප ඇත තත්වට මොන දෙදන්නවඕන දැන් මේ වෙලාව අපි බලොට හැමතරම කොවි කියනක පැත්තිදිලා තියෙනවා. ඉතින් ලංකාව අප එක පාද පිසිල්තරොත් මට විස්්වාසයි සියයට හැටකට වැඩිය කොවි් තියෙනවා. එකන මගේ ඇගෙත් මේ වෛදසක යන පුළුවන්. නමුත් ඒක තාම ටෙස්ටකරලා නැහැ සසාමට රෝගලක්ෂ ඇල්ල නැ නිසා එක දන්නේ නැහැ. ඉතින් කෙනෙක්ගේ ඇගට මේ වෛදස් ආව පමණින්මය රෝගියක් වෙන්න නෑ ැි පිසිදක්කරන කොටත් අපි දන්නවා එක සම්පල්ලික් අරගන එක අපි වාද ප්‍රමාණයක් වැඩිදියුණු කරලා තමයි ඒටෙස්ට අපික සිට වැලිුව එක කියලාකැ ඒකට එතකොට දැක් ලංකාව අපි කියැ තිස්පස්වාරයක් ඇතුළති ඒ මේ පෙනු නැත්තැ අප නෙගටව කියල කියන්නේෙ නමුත් හතලිස්වැනි පාද වෙනකං ඒ සර් කල එක ියුත් සමමාල්ලාට එකන පොසිටිවවෙන්න පුළුවන් ඉතින් මේ වගේ මේ වයිදසකට අප ක්ස්පෝස් වෙන්න පුළුවන් වාද සෑහෙන්න්න තියෙනවා. හැබැයි තමන්ගේ ප්‍රතිශක්තිය හොඳට මේන්ටෙන් කරගන්නවන. හ බය නැතිකරගන්න මේකට සූදානම්මෙන්. අනිත්්‍යක තමයි විශේෂයෙන්ම තමන්ගේ අසල් වැසි කෙනෙක්ට ගෙදක කොරෝණ ලක්ෂණ තිබුුණොත්. ඒ අය දිහා අමුතු විදිට බලන්න එපා. ඒ අයට පුළුවන් තලන් හො මේ උදව කරන්න දැ මං හැමතිසම මගේ මේ පේශන්ස් ලට කියන දෙයක් තමයි. ගොඩක්යිමට කතා කදනවා දැන් ඩක් පේ හ හද ැො ර කිය ති මේතකො ඔගොල් ොට කෑ ටි ද ද ල දෙන්න. ඔගලො මස් හොඳට දාගන ගලෞස් දාගන කෑම හදලා ගිහිල්ලා ඒගලොන්ට දෙන්න අතටම දෙන්න අමාරුණන් ගිහිල්ලා පුටුවක් ලඟ තිල ගේට් කලළගහහි කියලෙ ඒගලොන් ගනි ඉට පස ඔගලොන්ට හැදෙනවන තවටික කලකින් ඔගලොන් හැනු ඒගලොන්ට ගන්න අපි කෑම හදල දෙන්න කිය. ඇතින් මේගේ සහයෝගෙන් අපි වැඩකරුත් ලංකාවගේ අටක විරමය කරන්න බලුව. තැන් අපේ සර්ලයිනෝ ඔස්ට්‍රේලියයාවල ඒගොල්ලොන්ගේ කොරෝන හැදිච්ච වෙලා වෙදී. එල්ල පුගෙදදිීමමත් කිසිම සහෝගයක් ලැබ නහැ ඒේ වෙනදටහල්ල ඒවාගේ තත්වත්තිේ නොක් ලංකාව අපි ඉතාමත්ම වාසනාවන්ත අපිටඇසල්වසියන්ගේ ඒ සහයෝගේ ලැබෙනවා. ඒක නිසා දැනට හැදිච නැති අය පුළුවන් තරන් මගේ ප්‍රතිශක්තිය මන්ටේන් ක ගන්න ඒකට අදාළ දෙවල් පුළුවන්තරන් ආටිවිශල් දේවල් කනබොනක වලක්වන්න වලක්රන්න ඉළඟට මම හැමතිස්සම කෙනවා පලේන්ටී වලට එමනැත්තන් අපි කියන ග්‍රීන්ට එමනත බ්ලක්ට වලට කිසිදාන්නෙ නැතුව. ගම්මිරිස් තේහැඳ කාලක් වගේ දාලා ඒක විනාඩි දහයක් විතල වහල තියන්න ඒවකි වහල තියල එක බොන්න උදේටක සැරෑයි හවසට එක සැරෑ මේ ගොඩාක් කොඳයි ගම්මිරි කියනෙ අප පෙනහල් මේ උගසටඒ වග පෙනහළුවලට ඒ වගේම සුදුලූනු වගේ කෑම වැඩිපුද කන්න දැන් සුදුලුණු කියනකමුවෙන් හැමදාම සුදුලුණු එක අපි කැන පඩ්ඩ එකක් එක බිගක් ගමුවෙන් කන්න පුළුවන්නක් හැමදාම උදේට ඒ ඉතාමත් හොඳයි තමන්ගේ සොසන පද්ධ තියට ඒවගේ තමන්ගේ බ්ලඩ් වලට තමන්ගේ ඇගේ සියලුම දෙේවල්වලට සුදුලුන් කියෙන කිතාමත්ම හොඳ ඉතිං ඒ වගේ තමන්ගේ ප්‍රතිශක්තිය හොඳට මේටෙන් කරගන්න අනිත්්‍යක තමයි වැදගත්ම දෙයක් තමයි මේ දවස්සල දයනවා ගොඩාක් වෙළඳපොලි ප්‍රඩක්් එක එක විදි වෛද්‍ය ක්‍රමවලින් එන විවිධ සපලිමෙන්න්ස් එක එක ආයවේද ප්‍රතිකාරය වගේ ගොඩක් තියෙනවා මේ හැම එකක්ම හොඳ වෙන්න පුළුවන් නමු මේ හැම එක මාර්ගන පාවිච්චි කරන්න එපා ඒක තමන්ගේ සිිස්ටම් එකට හොඳනෑ දැන් මගේක ලේසින්ම තයවෙන්න හම කියන්න හතු කියන කෑම ගොඩක් හොඳයි ගුණයි තොට බෝචි කියන ගොඩක් හොඳයි ොට ඒගේ දම්බල කියන ගොක් හොඳයි ක්ොම හොඳට පරටීන් තියෙනවා ැන් මේ හැමකෑම හොඳයි කියලා ම හතු ොඩකුයි දම්බල ගොඩයි ඔක්ොම ගොඩ ගොඩ එක පාග කෑවොත් මොකද වෙන්නේ. ඒ හැදෙන නයිටර්ජන් ප්‍රමාණය අඇමෝනි්‍යා ප්‍රමාණය. අයින්කද ගන්න බැදූ මගේ අක්ම ගොඩාක් මහන්සුවේන වෙහෙසට පත්වෙන. ඉතින් කෑම ජාති වන තෝනෑට වැඩ කොච්ච හොඳ කෑම න එක පාද දාගන්න අප ඇඟට හොඳනෑ එක අක්මාවටයි වක ගඩුවටයි හොඳනෑ ඒවගේම තමයි වෙන්නන්නේ ඔගොල්ලු හැම ආයවේදු පඩක්ට එකම හැම එක මාරගන එක පා ඇඟට දාගන්න එපා ප්‍රතිශක්තිය හදාගන්න කියලා ඒකෙන් අපේ ඇඟ තවත් දුරල්ුවෙන එකයි වෙන්නේ එක නිසා තමන්ට පුළුවන් හොඳ ඩක්ටකත්මකක් ද ශ්වාසන්ත කෙනෙක් එමන ත වෛද්‍යෝරයක්ගේ නිර්දේශය මත අරගන ඒක පාවිච්චිකගන්න. ඊට වැඩිය වැදගත්තු වෙන්නේ තමන් ගන්න කෑමබීම. අපිකෙනෝ යුවා වියූ ඊට කියලා. යා එකන් ඔබ ඔබ කන්නෙමොුණනාද ඒ කෙනා තමයි ඔබ වෙන්න කියලා. ඉතිං හොඳ කෑමබීම කන්න පුළුවන් තලන් කෘතිීම රසකාරකදා පුදේවල් ඒවලින් ඇත්තු වෙන්න ඉළඟට පිටිකිවලින්. මම දන්න මේගමන් හද කිවට කියල ම පුළුවන්තරන් කෑන්න පිටිකිරි පාවිච්චිය පුළුවන්තරන් අයි කරන්න ද මට ඉන්න පොඩි දුවේ කයාට අවුරදු දුහ යයි තාම අද වෙනකන් ජීවිතයට පිටිකිරි බීල නැහැ. ඉතිං තමන්ගේ ප්‍රතිශක්තිය බඳවාගන්න මේන්ටෙන් කරගන්න ඒක ඉතාමන්ව වැදගත් සාධකයක්.ඒවගේම සීනි. පැනිරස්ස කෑම පුළුවන්තරන් අඩු කරන්න. සීනිිකන්නපා කියලන මේක කියන්නේ පැනිරස්ස කෑම්ම අඩු කරන්න. මොකද සීනිකයන්නේ අපේ ප්‍රතිශක්තියට හානිකදන දෙයක්. ඒ අතවාරයේදී මේ රුතරයේ පවිතෙන් වූ ඔක්සිිජන්මට්ම ගැන සැලකිිමත් විය යුතු. අනිවා ඉතින් මෙතින්දී ඔබතුමා පුංචි මෙමලවා ගැල්ල තියෙන පල්ස් ඔක්ෂමීට කියන එක. මේ නිවරදි ආකාරෙන් පවිච් කරණය කොහම ගලත් ඔබට පාසන් පුළලෝ. මේක ඇත්තරම හදිියටම පවිච්චකගන්න තමාන්ගේ හුසුව අතේ ැද ඇගල්ල මයි පවිච්ිකරන්නඕන ගොක් බැගල මහ ප ැගිල පාච්ික ප්‍රශ්යක් න මුත් හරිරම පාවිච්ිකගන්න තමන් හදුවවත තම දකුණත්නම් දකුණුවත වමත්න වම්මතේ මැදැඇගිල්ල තමයි පාවිච්චිකරන්නඕනේ. ඊල්ංගට මේ හොල්ලන්න නැතුව තියන්න ඕනේ. අපි මේක රිීඩං ගන්නන මේ හොල්ලන්න නැතුව තියන්න ඕනේ. මේකට ටිකක් පොඩි තත්පද ගානක් දෙෙන්නෝනේ මෙසිින් එකට වැඩකරන්න. එතකට ඒකද එක පාලටම අගේකට ඇවිල්ල. ම ගේ විල්ල නවති නොත් අපපද කපයකදී. තින් මේකෙදී අපිට පෙන දැම් මගේ ගත්තොත් අනුවටයි හැත්ත පහයි තමයි තියෙන්නේ අනුවට කියලා මුලින්ම තියෙන්නේ ඔක්සිජන් ප්‍රමාණය ඒ වගේම හැත්ත පහ කියන්නේ හාට බීට එක. ඉතින් මේකදී අපි කියනවා අනු පහට වැඩි අඩුනොත් තමයි ඉදුතිරේතින් ඔක්සිජන් ප්‍රමාණය ටික් අවශ්‍ය ප්‍රමාණයට වැඩි අඩුයි කියලා. නමුත් කලබල වෙන්න එපා මොකද මේ මතම සම්පූර්ණ විශ්වාසේතියන් එපා මේ මැසින් එකක් මත. කලබල වෙනැන් සහල පිතන ොදැම්මගේ ක්සිජල්ල වල අනු හත පෙන්නවාම ම බය වෙලා මගේ හාර්ිට් එක ඕනටඩා ඩුව වෙනවා. සහලට බය වැඩිවුණා මට හුස්මගන්න අමාස වෙනවා. තිඒ ද කලබල වෙන්නප ටික ක්‍රලැක්ස් වෙලා හිමීටමසිින් එකට යදේ කරගන්න ඉට දෙන්න. විශේෂයෙන් මේක අසුවට වැඩිය අඩු මට්ටමඟට ආවට පස්සේ මේකේ ඇකිවරසේක ගොඩාක් මඩුයි. ඒක නිසා, කෙනෙක්ට හිත පුලන් ද හැත්ත පහවගේ පෙනුත් දැන් බොඩක් අප පහසු ේද අමාසවේද කියලා නමුත් එහෙම වෙන්නේ නෑ හද කලබල නැතුව ඒ කෙනව නැවතත්මික පීක්ෂා කරල බලලා හොස්පිල් එකකට එක්කං ගන්න පුළුවන් ඉතින් මේ පසුගිය කාලෙද අපිට මේ වාර්තා වනා පාර් මක් සිල්ල වල්ලක මේ ශින එක අසුවට බැහැපවයි. අසු පහට බැහපවයි නමුත් කිසිම අනතුරක් වුණේ නැහැ. කලබලනේ නැහැ ගොල්ලො අනතුරක් වුණේ නැහැ නැවතත් ඒක හිමින් හිමින් අනුවට අනූ පහට ඒ වගේ ආ. ඒක නිසා වයිතුම නිම් මෙත දිමගහන් කැමතිමේ. මොනවගේ ශොසනාවාද සයි පුද්ගලයන්ද මේ නිරතරම පවිච් කල යුත්තම කොද පිදන් ලංකාවන්න ල් ම වත් න. මොනවාගේ දගල ොද මේ නිවාර්රයම නිවාරයම කියන්නන්නේ හැකිනම් පාවිච්ික යුත්තේ. ඕ මේක අනිවාර්ගම අවශ්‍ය උපකදනයක් නෙවේ ඕගොලොන්ට හුස්ම ගැනීම අපහස්ක්තියනද කියල බලන්න හොඳම දේවල් තමයි චුට්ටක් ඇවිදිීනකොට හතිවැටෙනවාන ඒවගේ ඒ ඇවිදිනකොට හති වැටිලා එයාප වාඩි වෙනවා වාඩියුනාට පස්සෙේ තාමත් හුස්මල්ල නමමාතුන අන්න ඒක තමයි ක්ෂණය හස්ම ගැනීම ඇත්තටම අපහසුතාව ඇත්තිනක ඒ ඒලවට තමයි ස්පරිතාලයට අන්නෝන් දැ. ලක ඇතටම අනවශ්‍ය දිහයට තමයි මේ හොස්පිටල්ස් පිරිලතියන්න ඒන දැන් කොරෝන හදිච්ච අයගෙන් අපිතුම සියයට පහක් කියල ගොඩක් කමාදවෙන්නේ ඒ සට පහ විතයි හස්පිල්ල එක ඇත්මිටවෙන් නේ මුල්ල ඉඳලම හෙම දාන මිච් ලොකුට යන්නන ප්‍රශ්න. අනිතේ ගෙදද නිරෝධායන වෙන දැගාන සිිටමික හොඳද දැන් අර. ියට සීියප රන පොට ච්චම හස්පටල්ල එකගේල්ලත්මිටව එකින් තමයියද අවශ්‍යම පුද්ලට ඉඩ ැතිවෙන්නන්නේ හොස්පිටලකේ ඉතින් ඒකහිද අවශ්‍යම කියල දැනගන්න මේ හුස්ම ගැනීමේ අපහසුව තියෙනවන පොඩ්ඩක් ඇවිදිනකොටත් තමට අමාසුවයිනක්. හුස්මගන්න අමාරුයි. ඊටවස වාඩිලන්නකොටත් තමන්ට අමාරුයිනක්. හතිය වගේ එනවන. ඒ අය තමයි හොස්පිටල එකට එක්කන් යන්න ඕනේ. ඒක නිසා ඒක තමයි හොඳම ලක්ෂණ අපි බලන්න. නමුත් තමන්ට හැකියාවක් තියෙනවනම් මේ වගේ ඔක්සමට තියාගන්න ගෙදද? ඒ ගොක්හොඳයි පොඩි බලාලව හම රික්ෂාරන්නේ වගම ගොඩක් වයස වැඩියයව පරික්ෂා කරන්න එක ගොඩක් හොඳයි. මොකද චුටි බාලාලට කියන්න නමාරුයි. තමන් ටැත්තරම හුස්ම ගන්න පහසුතාව තිය නොන කියන්න නමාදුයි. ඉතිං ඒ වගේ පාවිච්චි කරන්න දැන්මට වාර්තවනා කේසස් තුනක් ඔක්ෂිමීටේ පෙන්න්නනවා අසුවට හැත්ත පහට ඒට පස්සේ ගුළු හස්පිටල් එකටේමනැතන් ඉස්පතාල් ටෙක් ගෙන ගියට පස්සේ ඇතැද ඔක්කොම් පරික්ෂාකල් බලකොට සිම ැටල්ක් එකක ක්ෂ ීටතකත් සමවෙලාට පොඩිපෂඇද තියන්න පුළුවන් තකට මේ වගේ උපකදනයක්නක ඇත ඕන උපකදනය පොඩි පොඩිදෂ යන්න පුලන් ඒ ෝෂක් දැක්ක පමණින් බයවෙලා කලබල වෙන්න පා එකතුමයි විශේෂයම කරමතිය තියන්න ොන . ඒ ද ලට තාරන්න බලපොරත්තු වයිතම දැන් කරෝන පොටව් ගන ඳුන ගන්න ප්‍රතිකාර කටයුතු කරලා දැන් නිවස්ල්ට ලයින්න පිරිස. ඔවුන් හිතන්නේ දැන් මටපහ කොරන හැදෙන්නෑ මම නිකං හිටියම හොඳදයි මකාවන්න මට වැඩක් නැහැ කියලා. ඒ පිරිස කොහොම දෙන්නඕන්න. ඔ මේක තමයි වැදගත්ම වෙන්නේ ඒ පිරි හදිටියනක් වැඩ මච්චල් දන වෙන්නෙත් නැහැ. කරෝන හැදිලා තමන්ට හොඳ වෙලානං තියෙන්නේ තමන් දැනගන්න ඕනේ මේ කොරෝණ හැදිච්ච කාලයේදී තමන්ගේ පෙන්නහළු වලට යම් 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 විදියේ හානි සිද්ධ වෙලා තියෙන්න පුල්වාන්. ඒක නිසා අඩුමගානේ මාස දෙකත් තුනක් යනකංවත් ගොඩක් මහන්සි වෙන වැඩ කරන්න එපා. ඒවගේම තමයි ගොඩක් සෙල්ලංකරපු අය එතකොට මේ වේට ලිෆ්ටිං කදපුවා අය ඒ වගේ ගොඩක්කඒ වගේ හන්සුවෙන් වැඩ කදන්නපා අඩමගන මස නක්ත් යනකක්. ඊළඟට දවිල් ඇවිස්ස වැඩ දුම ගොඩක් පෙන හල්ලට යැනදේවල් ඒදවල් කිසිම දෙයක්ලන්න එපාහඩටමගනි මාසතුනක්වත් යැනකක් තමට කිසිම රෝගලක්ෂයක් නැතිවෙන්න පුුවන් දැන් සමහත තරුණයවා දවස් දාහතර ඉවදයනවා ඉවද වෙන කොටත් කිසිම රෝගලක්ෂණයක් නෑ නමුත් ඒගොල පාලස්වෙනි දවසේ ගිහිල නාවා එක පාටම නාපු ගමන් එදාරෑයට අමාරයිනවා. හුස්මගන්න පහසේන. ඒවාගේ අවස්ථා ගඩක් තියෙනවා එක නිසා මේ දවස් දාහතර එමනත්තම් පහලො ඉවදවෙලා එක පාරටම ගිහිල නා්‍යපා. අපි කියන්නේ උදේට හරි දවල්ට හරි රස්්න වතුරෙන් මුලින්ම ඇඟ සෝදධන්න කියලා. ඊළඟට අපිට පුළුවන් තව දවසක් දෙකක් ඉඳලා රස්්නය වතුරෙන් උදේයට හරි දවල්ට හරි නාන්න. හවසට ඒමනත රෑට ඇඟ ෝදන්න නාන්න එපා ටික කාලයක් යනකක් මොකද සම්පපුර්මය අතා ත්වයට යනකක් ඒක පරිසංග වෙන්න ඕනේ ඊළඟදේ තමයි දැන් අපිට කොරෝණ හැදිල ඉවරයි නි අපි දැ පරිසංග න්නෝ නැහැකිල හිතන්න එපා මොකද මේකේ දැනට ප්‍රබේද සීයකට වැඩිය තියෙන ති අපිදන්නන්නේ ්‍රබේද වලින් ලංකාවේ ප්‍රබේද කියීයක් තියෙනවාද කියලා. දැන් හිතන්න මට කොර හැදුුණ. ට හැදුනේ ඒ කියන ප්‍රබේදය කළ හිතන්නක් දැන් ඒ කියන ප්‍රබේදය හැදුණනා හැදිල මම දවස්දාහතර ඉවරුා තා මගගේගේ වෛදසක තිනවා මමාස තුනහතර තනක සහරගන්ගේ වෛදසක තියනවා නමුත් මගින් වෙන කෙනෙට බෝවෙන්නේ නෑ දවස් පහලකට පස්සේ මේ දවස් පහලවේ කතන්දරය සුව වෙන කියන කනෙ මේේ දවස් පහලව කියන්නේ වෙන කෙනෙක්ට යාගින් වෛදසක කියන්නේ නෑ කියන එක නමුත් ඔයාගැන්ගේ මාස දෙකක් තුනක් තියන්න පුලො. දැන් ඒ කියන ප්‍රබේදයට මගගේගේ ප්‍රතිශක්තිය හැදිලතිය. ම එලියට යනවා. තව කෙනෙක් න්නවා බී කියන ප්‍රබේදය මේ වෙනස් ප්‍රබේදයක් ආපහු මගන්ගටාවත් නැවතත් මට කොරුණා හැදෙන්න්න පුළුවන්. ඉති ඒකනිසා ඒවගේ දෙපාද තුම් පාග හැදිච්ාය ලංකාව න්නවා. ඒනිසා එක පාලක් හැදදුන කියන්නේ ගොඩක් පරිසිව වන්න හෙදි නැතියාට වැඩ ගොඩක් පරිසංවවෙන්නන ලිටයනට අනිවාර්ම මකවා පවදනයක් පලදදි න්නන ඒ වගේ අනිවාර්යම තමන් කොහෙ දල්ලන්න කියෙ මතකතියාගන්න. ඒ අල්ලලා ඒ අතින්ම මේ මාස්කක මොකාවනය හදන්නයන්න එපා අත හොඳට හෝදලා ගෙද ගාවත් අත හොඳට සබංගාල හේදවට පස්සෙේ මේ මොකාවදන ගලවන්න ඕනේ මාස්ක ලවන්න ඕනේ ඉතින් ඒදේවල් තමයි ගොඩක් මතක තියාගන්න ඕනේ ඊළඟට අද ගොඩාක් පෙනහලු වලට අනවශ්‍ය විදියට මේ මහන්සිකදන විදියටට එක්සයිසස් කදන්නයන්න එපා ටික කාලයක් ැනකං ඇවිදින්න පුළන් ඇවිදිනක තාමත්ම හොඳ එක්සයිස එකක් ඇවිදිනක කදන්නන්නේ පොඩිපඩ බ්‍රී ක් සයිස් කරන්න ගොඩක් පෙනහලුවලට මග පුෂ්කදන එක්සයිස් කදන්න එා. ඒටික තම්මයි ගොඩම්ම දැනගන්නවනේ හොඳ වෙච්ච කෙනෙක්. අපි එකටි විරාමයක් ලබාගෙන නැවතත් වැඩසරණහා සම්බන්ධවෙින්. නැත් එකතු සොප ප්‍රරීම් ටව ගෙන ොයිඩ ොවි- වැඩසරනත් සමඟයි. අපි විරාමේයට පෙරාතුව කතා කරමින් සිට මේ කොවිට පොස්ටිව් ගණේ රෝගීන් කොහොමද ක්‍රිය කල යුත්තේ වගේම තමයි දැනට රෝගය වැලදිලා හොඳවෙලා එක ප්‍රතිකාර කටයුතු ලබලා හොඳ වෙලා ඉන්න පිරිස කොහොමදින් ඕන කියලා. මෙතන්ද දැන් අපි අද වැඩසනාන සභායික කරගන්නේ තරදු ප්‍රනාාන්දු මතාාව. අපි දැනගන්න කැති ඔබතුමාගේ දැන්ම එන්නත්රන ක්‍රියාවලි කිය ඉතා වැදගත් කාරයයක්. කරන තිබනතින් සාමනය රටක ගොඩක් දුරට මේ කොවිඩ් වසංගතය වලක් ගන්න පුළුවන් කියෙල්තමයි විශෂක්න මතය මේ ඔබතුමා දකින්නේ කෙසේද හෝ මේමයි? හි ගොඩක් තිමතාන්තක තියෙනවා විශේෂෙන්ව මං කියයන්නන් එන්නත් කදන ක්‍රියාවලේදී එන්නට ලබාගන්න යන තැනදි ගොඩක් කොරන්න හැදිච්චයි අපිට දකින්න ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ එන්නත්කදන ක්‍රියාවලේී පොතකෑම. අපිටීව නිවසුනත් බලනකොට පෘත්ති බලනකොට අපිට පේනවා ගොඩාක් පැතිවල මේ පොදකෑම යැන මේ එන්නත කෝමහති ගන්න ඕනෙ කියෙලා බලින් පොදකාගන්න යනකොට එතන්දී එක කොවිත් පොස්සිටව් රෝගිය හිටියොත් මේ ඉන්න කට්ටියටම මේක වැල දෙන්න පුළුවන්. එක නිසා ඔගුලු එන්නත් කදනයට යනවනං අනිවාදයෙන්ම ඒ දුර තියාගන්න හදිස්සි වෙන්න එපා මොකද දිගින්දිගටම රජයෙන් එන්නත් කදන වැඩ පිළිවෙල ගෙනියන. දැන් අද දවසේ එන්නත ලබාගන්න බැදවුණ කියලා කිසිම කෙනනෙක්ට එන්නට සදාකල් අහිමිවෙෙන් එන. ඒක නිසා ගොඩක් හදිසියට යන්න දීලා. තමන් හිමීට පිටිපස්සට වෙලා ඉන්න එතන ගිහිල්ල තදබදය ඇතිවෙලා කොරෝන වගේ දෙ මේ වෙලාේ හදාගන්න වශ්‍යනෑ. ඊළඟ එක තමයි සමහරයගේ ගොඩාක් කහන ගැටලුවක් තමයි පලවෙනි මාත්්‍රාව ලබාගත්තට පස්සේ තමන්ට කොරෝණා වැලඳු නොත් දෙවැනි මාත්්‍රාව ලබාගන්නේ කවදද. දෙවැනි මාත්්‍රාවට මාසිකින් ගන්න කීලතියනක අපිට කරගන්න බැති වෙනවා නේද. එතකොට ඒේ ගැටලුවක් ඇති වෙනවාද කිය එක මේකට දෙන්න තියෙන උපදෙස තමයි පළවෙනි මාත්්‍රාව ලබාගතට පස්සේ තමන්ට මේ කොරෝණ වැළඳු නොත් ඉස්සෙල්ලා ඒ දවස් පහළවක් කෝරන තත්ත්වය සම්පුණම අඩු ගාන තකෙනට බෝවෙන් ඇතිතැනට වෙනකංවත් ඉන්න අපි කියෙන දවස් පහලව ඉන්න. ඉඳලා එතැන් සිට තව මාසයක් තමන් හොඳටම සෞඛ්‍ය තත්වය හදාගන්න හොඳටම නිෝගීවෙන්න හොඳට තමන් අද හිටිය තැත්වට එක යතා තත්ත්වයට පත්වෙනකං ඉන්න. හදිස්වෙන් එපා දෙවැනි මාත්‍රාව ලබාගන්න. තමන් යතා තත්වයට පත්වනාට පස්සේ ඊට පස්සේ පුළුවන් දෙවැනි මාත්තාව තමන්ගේ ප්‍රදේශයේ වැක්සි එක ලබා දෙෙන දවසට ගිහිල්ලා ලබාගන්. මේ ත වයිදතුමා දැ විධ පිරිස්සිවා මේ එන්නට ප්‍රතික්ෂේප කරනයත් විධ හේතු මත. ඒක එත්තරම් සුබදායි කාරණ වන්නවේ නේද. ඒකදී ඇත්තටම මට සාමාන්‍යයෙන් මම විශ්වාස කරන්න දේ තමයි වෛද්‍යවදයකුට කියන්න අයිතියක් නැහැ ඔබ එන්නට ගැස යුතුමයි එම නඇත ඔබ එන්නත ගන්න එපා කියලා ඒ දෙකම කියන්න අයිතියක් නැහ. එතකොට සමහදායගේ පොඩි මතයක් තියෙනව එන්නත ආව. ය ගොක් ලංඟලඟ වැඩිය එක නිසා පිටිකක් බලන්න ඕනේ කියලා. ඒවගේ මතතියනවා. ඉතින් මේකෙදී අපිට උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න එක තමයි. වෙන්න. ඉතින් මම කිසිම කෙනෙක්ට එන්නට ගන්න කියලා කිය නෑ එපා කියල කියන්න ෙත්නැහැ. නත් එන්නට ගන්න යන කෙනෙක්කින් ඕන යා ඒ පිළිපද යුතු කගුණුටික අනිවාදෙන්ම. මතක තියාගන්න අවශ්‍යයි ඒතින් ඒවගේ දැමට ලංකාවෙතාම අවුදුුදු තිහෙ පහල එන්නට ලබාගන්න අවසර හෙදීලන නමුත් අපිට ගොඩක් මට කතාකරපයන්න අවුදු විසි දෙකයි විසි හතයි ඒගොල අඳුරන කෙනෙගෙ මාර්ගයෙන් එන්නත ලබාගෙන ඒතින් සමහරලට ඒන්නට අුදු තිහෙන් පහලට ගලප එන්නට නොවයි වෙන්න පුළුවන් ඒක නිසා සංකුලතා ඇතිවෙන්න පුලුවන් එක නිසා තමන්ගේ වාද එනකං ඉවසීමෙන් ඉන්න එන්නත බාගත්තත් නැතත් තමන් මාස්කෙකක් නැතුව එලියට ගියොත් තමන් හරියට පරිසංගුන් නැතම් මේ කොරෝනා කියන එක හැදෙන්න්න පුළුවන් ති ඒක හින්දා වැඩියෙන්ම වශ්‍යවෙන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය මේන්ටෙන් කරගන්න එක පවත්වාගන්න එක ඒ වගේම එලියට යනකොට තමන් පරිසම්වෙන එක ඒක තමයි වැඩියෙන්ම වශ්‍ය වෙන්නේ එන්නතට තමන්ගේ වාර්යනකං ඉවසීමෙන් ඉන්න. කලින් කතා කරපු එන්නත ප්‍රතික්ෂේප කරන පිරිසතර ඉහලින්මයි. එකන වඩාත්ම ප්‍රතික්ෂේප කරන පිරිස ඉන්නවා ගැබිනි මාතාවන්. මකද ගැබි මාතාවන් යම්කිසි බියක් දක්වනවා එන්නට ලබා ගැනීම. අපි එන්නට ගැන නෙවෙයි වදතුම නිමතින් දිහන ගැබිනි මාතාවන් කොරන වෛරසයෙන් බේරීමට කෙසේද පිළිපැදයුතු කාරණ. ගල්බනි මාතාවන් නැත්තටම ගොඩක් පරිසම් වෙන්න ඕනේ තමන්ගේ ගෙදර කෙනෙක්ට කොරෝනාා ලක්ෂණ තියෙනවනං එයා ගොඩක්වෙලාවට වෙනම ඉන්න එක තමයි ඉතාමත්ම හොඳ වෙන්නේ. ඒවගේම මේ කාලේදී තමන් ගල්බ නිමාතාවක් නම් එලියට අන්නම එපා. ඒවගේම තන් ෙදර කට්ටියටත් වැඩිය එලියට අන්න දෙන්න එපා දැන් අපි තු ද ගල්බ නිමාතාවක් ගෙදදින යාගේ සැමයා යාලුවන් ෙවල්ලයනවා හැමතන මනවා ගුල් යාගිල්ල කොරෝන අාවගන ෙදට එන්න පුළන් එක නිසා. තමන්ගේ ගෙදර මේ වගේ ගල්බනිමතාවකිින්වන අනිතඇත් ගොඩක් පරිස්සං වෙන්න මයින්ෆුල් වෙන්න එලියට යන්න මේක අදග නැවිල්ල දෙන්න පා ඒේක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ පරිසංගෙන එක ඒකගේ කොත්ත මල්ි ඉංගුසුවවාගේ දේවල් පවිච්ච කනනි තාමත් හොඳයි සදුලුවන්ගේ පාච්චන තාමත්ම හො. පොඩිවාසියක් තියෙනවා ගල්මන මේ කාන්තාවකට කොරෝණ වැලඳු නහම කම්පිකේන්ස් අඩුයි සාමාන්‍ය වෙන කෙනෙක්ට වැඩිය කම්පිකේන්ස් අඩුයි එකකට හේතුව තමයි අපේ ඇගේ ස්වභාවෙන්ම ප්‍රතිශක්තිය වැඩි වෙනවා ඒ ගර්මනය කාලේද. ඒ කාලෙදි වැඩිවෙන්නේ මොකට්ටදේ දරුවව පරිසං කරන්න. ඒක නිසා ඒ පොඩිවාසියක් තියන නමුත් සංකුලත ඇති ච් අවස්ථා සෑහෙන්න්න තියෙනවා ඒක නිසා පරිසං වෙනක ඉතාමත් ොහොද. ඒවගේ මම තරුණ අයට උපදේසත්වෙන්න කැමති ඔගුලෝ දරුවෙක් කදන්න ප්ලෑන් කරන වනං. මේ කාලය චුට්ටක් ඉඳලා ප්ලෑන් කරන්න පුළුවන්න්නන් බෙක් කදන්න එක ඉතාමත් හොඳයි මොකද කොරන ප්‍රශ්න හිදනෙමයි අපි බබෙක් කදනකොට දන්නවා කලිනිික්ස් අන්න ඕනේ මාසකට සැරයක් සමලට මාසකට දෙපාක් හස්පිටල්ස්වලට ඇන්නන මුත් මේ දවස් වල හොස්පිටල්ස්වල ගොඩක් කාරය බැහුලයි. සහ හැම තැනම මේ කොෝන බැතිරලතින ඒ එක නිසා. ඒවාවලදී ඉතාමත්ම පරිස්වමින් ඒකට යුතු කරගන්න පුළුවන්න්නන්. අපි බෙක් ැදවට මේ ප්‍රශ්නයක් නෑ ප්ලෑන් කරට එහෙම නැත්නම් පරිසම ගන්න ගොඩක් හිතන වනන්. කාලයක් අපි ගොඩක් කලාටම අපි බලාපොතුන තව මාස තුුණ කතර ැනකොට මේ තත්වය හොඳ පැත්තකට හැදයි කියලා පාලනයවයි කියල අපි බපෘත්තියන අන්න ඒ වෙනකං පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න පුලන එක ඉතාමන්ම හොඳයි නමු ඒක අනිවාසිම කදන්නන කියලා කියන්න බැහැ ඒ ගැනත් පොඩ හිතල බලන්න කියලා මං කියන්න කැමැති සන් වශයෙන් වෛද්‍යතුමනේ දැ අප දැනගන්න ලැබුණන ඇත්තටම ඔබතුමා ස්වේච්චවිෙන් මේ උපෙස්මාලාාව ඕනමොවෙලාවක දුකතන මාර්ගයෝස්ේ ලබාදෙන සූදානමත් තියනවා ඒවග තම මෙතෙක්ල් ලබ දුන්න කියලා ඒ සේවා වගෙනත් යම් කිසි පැදිිකිරීමක් කරන්න පුලුව. ඒක ඇත්තටම මම මගේ යට නාලිකාවක්තියනවා ස්වල්ලංකයි ඉඩලජි සෝසේෂන් කියල ඒකෙදී පිළිබඳ උපදෙස් ලබා දුන්න ඊට පස්සේ ගොඩක්කයි මට දුලකතනින් ඇමතුම මම එඒයට. එදි නිදා ඒ ගන්නඕනිේ ක්‍රියාමාර්ග ගැන උපදෙශ ලබාදුන ඉතින් ගොඩක් අය දැන් මේවෙන කොට හාරදාස් පන්සයක් පන්දක් පිම පමණ පිරිිස. නිවසේ ඉන්දල නිෝධයනුවන පිරිස. තමයි කතා කරන්නේ ඉති ඒයායට මම ගොඩක් උපදෙස් ලබා දුන්න ඒවගේ ඉදිරියටත් ම මේක කරන්න බලාපරොත්වෙනවා මට හැකි පමණින් සමහර වෙලාවට ගොඩක් අය මේගේ දුවරකත නැබතු ිස්වෙන අවස්ථා තියනවා ඒ වගේම වට්ස් මැසේජ සමහවෙලාවට අද ලැබෙන මැසේජ්කට හෙට තමයි රිප්ලයික යන්න අවස්ථාහමත් තියෙනවා නමුත් පුළුවන් තරන් මට හැකි පමණින් ඒමං හදාගල තියන ක්‍රමයවේද උපයෝගී කරගෙන යායට හනයක් බද ම ලාපොත් වනවා මතින් ද වදතුමට යම් කිසි පිරිසක් මේ සම්බන්ධයෙන් ඔබට උදව් කරනවද දැනට මගේ බිඳඳ සහ මගේ බාතවයි උදවකරන්නේ ඉතින් මක ඇකට මේකක්තියෙන එක ලමයින් ඒගොලුන් හැකි විදිට මට උදව කරවා අ ප්‍රශ්න තින ංකාව සුජෝක කියයන එක තාම ප්‍රචලීත වෙලා නහැ දැනට ම විතරයි සුජෝක මේ තක්ටිෂන කෙනෙක්ටන් ඉතින් ඒවගේ මම කැමති තව තලුණන පිදි සින්න වනක් මේ සඳහා සහයෝග දෙන්න කැමතිය අයින්නවන එකතු වෙන්න කෙල මාතෙක්ක මට මේවෙලා වෙදි මම වැඩකරන වීර කැටිය කියන ගම්මානය අපි තියන සහරක්ෂි උපදේශක මණඩලය කියලා ඒ වීද කැට රාහුල හිමියන් ප්‍රමුල්කව තමමාක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පිරිස මාතෙක එකතුලායින්නව එගොල්ලූ කරන්න ගමේ. වැදගත් පිරිසක්කේ කියැන්නේ යම්කිසි වගේීමක් කරන වැඩරන්න පුලුවන් පිරිසක් ැදිහත් වෙලා රජයෙන් හැමදේම දෙනකං ඉන්න නැතුව. ඒ ගමේ පිරිස මැදිහත් වෙලා මේ කොරනා හැදිච රෝගීන් ගැන බලාගන්න එක ඒවගේ උපදේශන මාලා පවත්වන එක ඒවගේ මෙන්නත් කදන ක්‍රියාවලට රජයට සහයෝගය දෙනක ඒවගේ කදන පිරිසක් න්න. ඒවගේ අයටත් මම මගේ මේ සහයෝගය ලබා දෙනවා. ඉතින් තවායටත් ඒ වගේ එකතු වෙන්න පුළුවන් ඒ එකතු වෙලා මේක අපි ලේසිම් මංහිතන ගොඩා කමාදුවෙන් නැතුව ටිකක් කමාදුනත් ගොඩක් කමාදුවෙන් නතු ජයගන්න පුලුවන් කියලා. අපි මේ වැසහනිින් ඔබතුමාටස්පහත්තර කරනවා ස්තතින් අද දිනයේදී අපි වැඩසරහණෙන් කතා කරම සුදෝක් වෛද්‍ය ක්‍රමය යටතේ කොරන වලක්වාගන්න කොහොමද කොවි වසකත වලක්වගන්න කොහොමද බ නිවසේ නම්ම කළ හැකි දෙවල් මොෝද කියල් තමයි වෛද්‍යතුමා පැහදිි කරේති අපි බෙවින්ම ස්තුතියින්වෙනවා තරරිදු ප්‍රනාාන්දු මහතාට අයිබෝන් අයින්. අපි තවත් දවසක මෙවන් වූ මාත්‍රකාවක් සමගින් ලබන සතියෙත් හමුවෙන බලාපොරොත්තු ඇතිව අදට අපිියපයෙන් සමුගන්නවා.